සිරෝන් ඇඩ්වයිසර් ගාඩනින් සීරීස් එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා බලලා ඇති අපේ මින්චි ගැන අපි වීඩියෝ එකක් කරා. දැන් අපේ channel එක අලුතෙන් බලන්නට මම කියන්නම් අපි අතන මේක ගාඩනින් channel එකක් මේ ගෙවතු වගාව සම්බන්ධව කරන channel එකක්. මේ channel එකේ අපි පළතුරු වගාව, එළවලු වගාව සහ දැන් මේ දවස්වල ඖෂධීය පැල, කෑම රස ගන්වන පැල, ඒ වගේ එක එක ඒවා අපි ඔයාලට ගෙදර කුඩා ඉඩක බඳුනක හෝ බිම හෝ නැත්නම් කුඩා ඉඩක urban ඒ කියන්නේ මහල් නිවාසවල හෝ town වල ඉන්න අයටත් මෙම වගාව කරගැනීමේ අදහස් සහ ට්‍රික්ස් අපි කියලා දෙනවා. ඉතින් ඒක තමයි අපේ channel එක ඇත්තම මේ motive එක සහ අපේ goal එක. ඉතින් මේ channel එක ඇත්තම පටන් ගත්තේ ඒ අරමුණින්ම තමයි. මේක කොහොමත්ම ව්‍යාපාරික අරමුණකින් කරපු දෙයක් නෙවෙයි. මම ඇත්තම මම පෞද්ගලිකංශී වැඩ කරන කෙනෙක්. ඉතින් ගොඩාක් අය මම මේ විස්තර කියන්නේ අපේ channel එකට දිගටම බලන අය දන්නවා. අපි කර channel එකට දිගටම follow කරන අය දන්නවා. නමුත් ගොඩාක් එන්නේ අලුතෙන් බලන අය. ඒතකොට යාළුවෝ දන්නේ අපේ channel එක ගැන. ඒකයි මම කිව්වේ. මම ඇත්තම මම මේ channel එක පටන් ගත්තේ එක අරමුණකින්. ඒ තමයි ස්වයං පෝෂිත ලංකාව බිහි කිරීම. ඉතින් මට යම්තර මට ඒක තනියම කරන්න බැරි වුණත් මගේ මේ වීඩියෝස් බලලා අඩුම ගාන එක්කෙනෙක් හරි පැලයක් හිටව වුණා මට ඇත්තටම සතුටුයි. ඒක තමයි මගේ ගෝල් එක. ඉතින් ඒ සඳහා අපි ගොඩක් දැන් මම ඇත්තටම ඉන්නේ නාගරික පරිසරයක. මට එහෙම ලොකු ඉඩමක් කියලා නැහැ. ඉතින් මම කරන්නේ ඉඩ තියෙන පුළුවන් හැම තැනකම හිටවන එක. ඉතින් එතෙන්දී මම සමහර ගොඩක් උපක්‍රම භාවිතා කරනවා. ඒවා ඔයාලට අපේ වීඩියෝස් බැලීමෙන් ඔයාලටත් ඒ දේ කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දන්නවා මගේ පරණ වීඩියෝස් බලන්න මම ස්ලැබ් එකක් උඩ වෙනම පත්තක්ම කරලා තියෙනවා. ඒතකොට එතන පළතුරු පැල තියෙනවා, පළතුරු ගස් තියෙනවා ස්ලැබ් එක උඩ, එළවලු පැල තියෙනවා. සහ මේ දවස්වල මම කතා කරන්න යන්නේ පොඩ්ඩක් වෙනස්ම වීඩියෝ සීරීස් එකක් මේ යන්නේ. ඉතින් අපි කලින් වීඩියෝ එක කරා මිංචි වගාව සම්බන්ධව. අද අපි කරන්න යන්නේ රෝස්මරි කියන හර්බ් එක ගැන. ඉතින් මම කලින් හර්බ්ස් ගැන වෙනම විස්තරයක් දුන්නා ඔයාලට. හර්බ්ස් කියන්නේ ඇත්තටම සිංහල භාෂාවට පරිවර්තන කරද්දී ඒක ඇත්තටම ඖෂධීය පැලයක් කියලා තමයි එන්නේ. නමුත් මේක ඖෂධීය වටිනාකමක් තිබ්බත් මේ ගොඩාක්ම ඉටාලි වල, ඒ කියන්නේ ඉතාලියේ තමයි මේ හර්බ්ස් ගොඩක් භාවිත කරන්නේ. ඒ හර්බ්ස් භාවිත කරන්නේ කෑම රස ගන්වන්න. වෙනම ඖෂධීය ගුණයකුත් ඇති. නමුත් මේන්ලි හර්බ්ස් භාවිත කරන්නේ කෑම රස ගන්වන්න. ඉතින් ඔයාලා දන්නවා ගොඩාක් හර්බ්ස් වර්ග තියෙනවා. තයිම්, එතකොට මින්ට් කියන්නේ හර්බ් වර්ගයක් තමයි. එතකොට රෝස්මරි, බේසිල්, පාස්ලි වගේ දේවල් භාවිත කරනවා. ඉතින් මම මේ එක එක ගැන කතා කරන්නම්. අද අපි කතා කරන්න යන්නේ රෝස්මරි ගැන. මම රෝස්මරි ගැන සම්පූර්ණ විස්තර ඔයාලට දෙන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එතකොට තමයි අපි දාන අලුත් videos ඔයාලට පෙන්නන්නේ. මේ තියෙන්නේ බඳුනක හිටවගත්ත රෝස්මරි පැලයක්. ඉතින් ඔයාලට පෙනෙන සාර්ථකව හැදිලා තියෙනවා. ඉතින් මේකේ දැන් සාමාන්‍ය පැලයක් හිටවනවට වැඩිය, ඉලවලු පැලයක් හිටවනවට වැඩිය මේ දේ ඇත්තටම චුට්ටක් වෙනස්. අපි මේක ඉස්සෙල්ලාම කතා කරමු පස්මික්ෂණය ගැන. ගොඩාක් අය දන්න ඔය මධ්‍යම පළාත තමයි ගොඩාක් අය ගන්න නුවරලි වගේ තැන්වල නැත්නම් ඔය සමහර තැන්වල දැන් කොළඹ වුණත් වලට දියතර ගියාම ගන්න පුළුවන් මේ herbs. නමුත් ගොඩාක් අය අරගෙන ඇවිල්ලා හිටවපුවාම පැලේ මැරෙනවා කියලා තමයි ගොඩාක් අයගේ කම්ප්ලේන් එක. ඉතින් මටත් ওই දේ කලින් වුණා. මේ තියෙන තයිම්, මේ තියෙන පොඩි රෝස්මරි පැලයක්. ඉතින් මම කියන්නේ ඉස්සලාම මේකට ඒකට බලපාන හේතුව මේ පස්මික්ෂණේ. අපි දැනගන්න ඕනේ මේ herbs කියන්නේ සාමාන්‍යයෙන් උෂ්ණත්වයේ අධික පළාත්වල හැදෙන දේවල්. ඉතින් ඉටාලි වගේ තැන්වල තමයි මේක සාමාන්‍යයෙන් හැදෙන්නේ. එතකොට එහෙ පස්මික්ෂණය වෙනස් ඇති. ඒ පොළොව වෙනස් ඇති. ඉතින් ලංකාවේ පොළොව සාමාන්‍යයෙන් ওই මැටි ගතිය වැඩි පොළොවවල මේක හිටවුවාම, මැටි ගතිය වැඩි පස්වල හිටවුවාම මේක සාමාන්‍යයෙන් මැරෙන්න ගන්නවා. මම හිතන්නේ දිලීර හානියකටත් ලක් වෙනවා. ඊට වැඩිය මුල් ටික කුණු වෙන්න ගන්නවා. රූට් රොට් වෙනවා. ඒ කියන්නේ රූට්ස් තියෙනවානේ මුල්. ඒ මුලේ මණ්ඩලයේ කෙලින්ම කුණු වෙලා මැරෙනවා. ඒක තමයි මේ ගොඩක් අයට මේ herbs වර්ග ගිනාම එක. තයිම් වේවා, මිංචි වේවා. එතකොට මිංචින චුට්ටක් වෙනස්. මිංචින සාමාන්‍ය අපි කලින් වීඩියෝ එකෙත් මම කියලා දුන්නා මිංචි වලට සාමාන්‍යයෙන් තෙතමනේ රැඳෙන පස් මාධ්‍යයක් වෙන්න ඕනේ. නමුත් තයිම් වලට, පාස්ලි වලට වගේ, රෝස්මරි වගේ ඒවට, බේසිල් වගේ ඒවට සාමාන්‍ය වතුර ජලය ගිලා බහින පස් මාධ්‍යයක් වෙන්න ඕනේ. ඉතින් පස් මාධ්‍ය මුලින්ම සකසා ගන්න ඕනේ වැලි මික්ස්ඩ්, වැලි අධිකව මික්ස්ඩ් වෙච්ච පසක්. ඉතින් මම කරන්නේ වැලි කොටස් දෙකකට කාබනික පොහොර කොටසක් එකතු කරලා මේ පස් මාධ්‍ය ලිනවාට පේන්නේ. මේ සායම සම්පූර්ණ වැල්ල වගේ තමයි පේන්නේ. මේ තියෙන වලට මේකෙත් පේන්නේ. මේ හැම එකක්ම දැන් ඊයේ වැස්සා. ඒකයි මේ වලට පේන්නේ නැති හොඳටම. මේ වතුරේ වුණාට වැස්සට වතුර ගතිය නැහැ. හොඳට වැස්සත් හිත ගතිය ගොඩක් අඩුයි. වතුර හොඳට ගිලා බහිනවා. අනිත් එක තමන් තෝරගන්න බඳුනේ අනිවාර්යෙන් සිදුරු සහිත බඳුනක් තෝරගන්න ඕනේ. වටේටම සිදුරු තියාගන්නත් ඕනේ, බඳුනේ යට සිදුරු තියාගන්නත් ඕනේ. ඉතින් ඒක අනිවාර්යෙන් ස්ටෙප් නම්බර් 1 අනිවාර්යෙන් අවශ්‍යමද, අත්‍යවශ්‍යමද. ඉන්පසු තව කම්ප්ලේන් එකක් තමයි දැන් සාමාන්‍ය රෝස්මරි පැලයක් ගත්තම සමහර අය දෙනවා. දැන් මේකෙත් එහෙම තමයි. තනි පැලයක්, ඒ කියන්නේ තනි කඳක් සහිත පැලයක්. ඒතර කොහොමද මේ වගේ බුෂ්‍යයක් හදාගන්නේ, පඳුරක් හදාගන්නේ? සාමාන්‍යයෙන් ඕනෙම ගොඩක් පැලවල හැටි ඉගෙන ගන්න අය දන්නවා, සයන්ස් කරපු අය දන්නවා. ඇනටොමි කියලා කියනවා අපි. ඇනටොමි කියන්නේ පැලේ හැදිලා තියෙන හැටි. එතකොට සාමාන්‍ය මෙතනින් ඔයාලා දැන් සාමාන්‍ය මේක අස්වනු ගන්නේ කොළන අපි ගන්න මේවල මොකුත් gedihema නෑනේ. උතුර මෙතනින් අපි කඩපුවාම
කඩන තැන මේ වගේ දෙකකට බෙදිලා අතු දෙකක් වගේ හැදෙනවා. දැන් කියමු දැන් ඔයාලට හම්බුනේ තනි පැලයක් කියලා මේ වගේ මේ පඳුරක් නෙවෙයි කියලා හිතා ගන්නකොට ඔයාලා පොඩ්ඩක් හැදෙන්න දීලා මෙතනින් කඩපුවාම ඊට පස්සේ ආ දෙකකට ගන්නවා. ඒ වගේ අස්වැරු නිලා ගන්නකොට මේ වගේ දෙක තුන කිය කිය එනවා. ඒතර සාමාන්‍යයෙන් අර ඒ ඉංග්‍රීසි වලින් නම් කියන්නේ අර ස්නේක් හෙඩ් එකක් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නයෙක්ගේ ඔලුවක් අප්පුවම දෙකකට හැදෙනවා වගේ තමයි. එහෙම නම් වෙන්නේ නැහැ. නයින්ගේ අතර සාමාන්‍යයෙන් ඔහොම කියනවා. ඒ කියන්නේ දැන් මේක ආයෙ කප්පුවම මෙතන ආයෙ දෙකක් හැදෙනවා. ඒ වගේ පඳුරක් හැටියට මේක ව්‍යාප්ත වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක අස්වැරු නෙලන්න නෙලන්න මේක ලොකුවට හැදෙනවා. ඒ ඔයාලට මෙන්න මේකෙත් එහෙම තමයි මම කරලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් තනි පැර දෙකකට වගේ ආප් එකක් කඩ කඩ ඒව හදලා තියෙනවා. ඉතින් ටයිම් වලත් එහෙමයි මිංචි වලත් එහෙමයි කඩන්න කඩන්න තමයි අස්වැරු නෙලා ගන්න තමයි නෙලා ගන්න එක වැඩි වෙන තරමට තමයි පැලිය හොඳට ව්‍යාප්ත වෙ හැදෙන්නේ. තව දෙයක් තමයි මේක තව එක්තරා කරුණක් තමයි මේක මිංචි භාවිතා කරන එකේ දැන් අපිට ගන්න පුළුවන් මේක සාමාන්‍ය මස් මාළු පිසින්න ගන්න පුළුවන්. තව දෙයක් තමයි මේ දැන් රෝස්මරිය රෝස්මරි සාමාන්‍ය මස් මාළු පිසින්න ගන්නවා. මේ රෝස්මරිල තියෙන ඔයිල් එකක් මේක ඇත්තටම සැර සුවඳක් එනවා. මේ මේකෙන් හදා ගන්න ඔයිල් එකක් තියෙනවා. ඉතින් ඒ ඔයිල් එකෙන් පුළුවන් ගොඩක් ලෙඩ වලට එක ප්‍රතිකාරයකුත් එක්ක ඊට වැඩිය ගොඩක් අය පාවිච්චි කරන්නේ මේක මදුරුන්ගෙන් මදුරෝ එන එක අඩු කරන්න. ඒ කියන්නේ මොස්කිටෝ රෙපලන්ට් එකක් හැටියට පාවිච්චි කරනවා. භාවිතා කරනවා. එතකොට රෝස්මරි ඔයිල් ගන්න පුළුවන් ලංකාවෙත් නම් ගොඩක් අඩු ඇති. නමුත් අපිට මේ පැල හදන එකෙන් ගෙවත්ත වටේ හැරි ගෙදර තියාගන්න එකේ මදුරු ඇත්තටම බොව වෙන එක අඩුයි. ඒත් එක්කම පුළුවන් මෙම කොළ සාම්බර අනේ වගේ දාලා අපිට පොඩ්ඩක් දුම්මල්ලපුවාම ඒත් මදුරෝ ගොඩක් ගෙදර බොව වෙන එක අඩු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඇත්තටම අපි මේ වගේ හර්බ්ස් වර්ග ගෙදර හදාගන්න එක ඇත්තටම හොඳයි. මේ තියෙන ආර්ථික තත්ත්ව මත අපිට ඇත්තටම අනිත් එක අපේ ශරීර සෞඛ්‍යයටත් අපි કૃතිම රසකාරක වෙනුවට මේ වගේ හර්බ්ස් භාවිතා කරන එකෙන් සෑහෙන ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. අපේ කියන්නේ සිරුරටත් හොඳයි, හිතකාමී සහ අපේ පරිසරයටත් හොඳයි. එතකොට මේවා සාමාන්‍යයෙන් කාබනික වගාවක් වශයෙන් කරගන්න හරිය ඇත්තටම ඉතා පහසුයි. මේවට මම කලින් කිව්වා වගේ අර පස් මාධ්‍ය තමයි ගොඩාක්ම බලපාන්නේ. ඇත්තටම පුළුවන් නම් වැලි අධික මික්ෂ්ඨ පසක් දැන් ඔය ගොඩාක් අය කරන්නේ මේ වෙළඳ පොලෙන් ගෙනාපුවාම එimhe පැකට් එකේ හිම්මම ගලවලා ඒ තියෙන පස් කුට්ටිය පිටින්ම හිටවනවා. ඒ හිටවන්නේත් සාමාන්‍යයෙන් ක්ලේ සොයිල් වල. ඒ කියන්නේ මේ මැටි පසක තමයි හිටවන්නේ. ඊට වැඩිය පුළුවන් නම් ඒතකොට දැන් සමහර අය තව ආය කරනවා. ඒ කියන්නේ පස් වැඩි සොයිල් එකක් හදා ගන්නවා, පස් මික්ෂණයක් හදා ගන්නවා වැලි මික්ෂ්ඨ එකක්. නමුත් අර ගෙඩිය පිටින්ම බස්සනවා. ඒ කියන්නේ අර මූල්‍ය මණ්ඩලයේ හිම්මම අර සාමාන්‍ය මධ්‍යම පළාතේ වා ගන්න ඒවා, ඒ කියන්නේ ගන්න ඔය හර්බ්ස් වර්ග ගලව පැකට් එක ගලවපම ඇත්තටම මේ මැටි ගතිය වැඩි. දැන් නුවරලි වගේ තැනක ගිහලා ගත්තා නම් මැටි ගතිය වැඩි. නමුත් එයාලගේ ඒ ක්ලයිමට් කන්ඩිෂන්ස් වලට ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ ඒක ඒ වතුර හොඳට ගිලා බහිනවා. නමුත් හැබැයි අපි ඒ මැටි ඒ පස අපේ තියෙන මේ සාමාන්‍ය ඔය අනිත් තැන්වල ලංකාවේ සෙසු පළාත් වලට එම පස් මාධ්‍ය ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා මම කිව්වේ එතනින් දැන් පැලයක් ගෙනාවාම හිමීට පැලේ ගලවලා මූලි මණ්ඩලයට හානියක් නොවෙන්න හිමීට පැලේ ගලවලා මුල් ටික හිමීට ගලවලා ඒ පස් මිශ්‍රණය සම්පූර්ණයෙන්ම 90%ක්ම අයින් කරලා වහාම අපි කලින් කියපු සකසාගත්ත පස් මිශ්‍රණයට යොදන්නේ. කියන්නේ වැලි කොටසයි වැලි කොටස් දෙකයි කාබනික පොහොර කොටසයි ඒත් එක්කම තෝරා ගන්න බඳුන අනිවාර්යෙන් සිදුරු සහිත බඳුනක් වෙන්න ඕනේ. ඒතකොට වලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් අය අහනවා මේකට යාරමිලා වගේ ඔය අනිත් ඔය මේ අනිත් ඔය නිල් කැට වගේ දේවල් දාන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. නමුත් අර අපි දැන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කාබනිකව ගන්නනේ. එතකොට එහෙම වගේ තැනක ඒ වගේ නිල් කැට දැමීමෙන් ඇත්තනම අපේ පරිසරයටත් හොඳ නැහැ. ඒකත් එක්ක අපිත් ඔය ගන්න කෙලින්ම ඕකේ දැන් අපි අතන පළදාවක් ගන්න කෙලින්ම කොළනේ. එතකොට අපි අර දාන පොහොරවල ඒ තියෙන රසායනික ද්‍රව්‍ය ඔය පොළවල තැන්පත් වෙනවා කියන එක තමයි කාබනික ගෙවතු වල අදහස. ඒ හින්දා තමයි අපි ඇත්තටම කාබනික පොහොර පාවිච්චි කරන්න කියන්නේ. ඉතින් බඳුන්ගත ගෙවතු වගාව නැතහොත් බිම හිටවන කෙනාටත් අවශ්‍ය උපදෙස් ටික අපි දීලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් අපි අනිත් වීඩියෝස් බලන්න බල්ලා මේ දැනුම වලත් එක්ක විතරක් තියාගන්න නැතුව තව අයටත් මේක ෂෙයා කරන්න. මේ වීඩියෝ එක අනිත් අයටත් යවන්න. වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොම ස්තුතියි.